මේ ලෝකේ ඉපදිච්ච කෙනෙකුට අවශ්‍ය වෙනවා ආශ්චර්යමත් කෙනෙක් දකින්න අංක 1ට. ඒ ආශ්චර්යමත් කට්ටිය මෙහෙ නෑ මිය ගිහිල්ලයි කියලා කියන. එක්කෝ ඒ කට්ටිය උපදින්න ඉන්න කට්ටිය කියලා කියන. මෙහෙ නෑ. ආශ්චර්යමත් කෙනෙක් හොයාගෙන යන කෙනෙකුට ආශ්චර්යමත් කෙනා මෙහෙ නෑ. ලොවක් වඳින ලොවක් ගරු කරන මං කියන්නේ ආශ්චර්ය කියලා කියන්නේ මේවට වෙන හොඳේ. බියුටිෆුල් හැන්සම් ඒවට නොවේ. ඒවට වෙනම දේශනා තියෙනු කරන්න. මම මේ කියන්නේ ආශ්චර්යමත් කෙනෙක් දකින්න මෙලව කවුරු හරි පහළ වෙනවා. අපි හැමෝම දකින්න ආස කට්ටිය ඉන්නේ. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරුෂ ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති. මෙන්න ආශ්චර්යමත් කෙනෙක් අපිට හම්බ වෙන. ඒ උපැන්නට බෞද්ධ නම දාගත්තයින් පස්සේ ඔන්න ආශ්චර්යමත් ඌ මුනිවරයා තමයි පේන්න ඉන්නේ. නමුත් අර මම කිව්වේ ආශ්චර්යමත් කෙනා හොයාගෙන යන්න ලෑස්තුනොත් එයා එක්කො මියදිලයි නැත්තම් තාම ඉපදිලා නැතේ. ඒක අතරතුරේ තමයි අර ආශ්චර්යමත් පුද්ගලයා පහළ වෙලා තියෙන්නේ. තථාගත ගෞතමයන් වහන්සේ තථාගත ගෞතම වෙන්න ඉස්සෙල්ලා ගෞතම ශ්‍රී සිද්ධාර්ථ වෙන. ඔහු හොයාගෙන යන්නේ ආශ්චර්යමත් කෙනෙකුගේ විස්තරයක් වෙන. ආශ්චර්යමත් සිද්ධාර්ථ ගෞතමයන් හොයාගෙන යන්නෙත් සාක්කාතෝ භගවතෝ ධම්මෝ සම්දික්ඛෝ අකාලිකෝ ඒහි පස්සිකෝ උපනයිකෝ පච්චත්තම් මෙත්තබ්බෝ විඤ්ඤෝ හේති කියන එක නොවෙන්. සිද්ධාර්ථ ගෞතමයන් හොයාගෙන යන්නේ ආශ්චර්යමත් කාශ්‍යප බුදුන් වෙන. එයා පහළ වෙන වෙලාවට සිද්ධාර්ථ පහළ වෙන වෙලාවටත් අපිට වගේ. මම දැන් තේරෙනවා අපිට වගේ සිද්ධාර්ථ ගෞතමයන් ලොව පහළ වෙන වෙලාවෙත් ආශ්චර්යමත් කෙනෙක් ඉඳලා තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියලා. එයා මෙයාට නැති වෙන. නමුත් අනාගතේට කෙනෙක් පහළ වෙනවයි කියලා කතාවක් කියලා තියෙනවා. අනාගතේට කෙනෙක් පහළ වෙනවා කියලා. වර්තමානය තුල අපි උපදින වෙලාවට එයා නැති වෙන. ඒක පුදුම වැඩක්. ඒක හරියට මේ වගේ සමහර කොල්ලෝ කියන මචන් තාම අපේ නැන්දම්ම ඉපදිලා නැහැ කියලා. එතකොට නැන්දම්ම ඉපදිලා නැහැ කියලා කියන්නේ දුව ඉපදිලත් නැහැ කියන එක වෙයි. දුව ඉපදිලත් නැහැ කියන එක වෙයි. නැන්දම්ම ඉපදිලා නැහැ. එහෙම කියන කොල්ලොයි. ඒ ආශ්චර්යමත් කෙල්ල හොයාගෙන යන එක. මගේ නැන්දම්ම ඉපදිලා හිටියනම් මට අවශ්‍ය දුව හදලා දෙන්න තනලා දෙන්න. ආශ්චර්යමත් කෙල්ලෙක් අපි හොයනොවි. පිරිමියෙක් නම්. මගේ නැන්දම්ම තාම ඉපදිලා නැහැ. ආශ්චර්යමත් කඩවසම් පුරුෂය ලබා ගන්න ගෑල් ළමයි දුත් හොයනවා කියලා කියන්නේ. හැබැයි මෙවුන් දෙගොල්ලෝ හොයනවා කියලා කියන්නේ දෙපැත්ත වෙන. ගෑනු පිරිමි හොයනවා කියලා කියන සුදුසු පිරිමියා ඉපදිලාද කියලා, පිරිමි ගෑනු හොයනවා කියලා කියනවා සුදුසු කෙල්ල ඉපදිලාද කියලා. ඒකත් ආශ්චර්යයක් වෙනවා. ආශ්චර්යමත් කෙනා හම්බ වෙන්නේම නැති වෙයි. ඒකනේ අර සමහරක් කවුම් කියන්නේ කසාද නොබදින්න නම් කියන අපේ නැන්දම්ම තාම ඉපදිලා නැහැ කියලා. ඒක කෙල්ලෙක් වෙන්න පුළුවන්, කොල්ලෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා දෙන්නම වයසට යන බව දැනගත යුතුයි. තනියෙන් හිටියත් කසාද බැන්දත් උඹලා මේ ජීවිතෙන් සමුගෙන යා යුතු බව දැනගත යුතුයි. නමුත් නුඹලා ආශ්චර්යමත් පුද්ගලයෙකුගේ කතාවක් අහලා තියෙනවා. නුඹලට හිතෙන්නේ නැද්ද කියලා අහනවා. ඒ ආශ්චර්යමත් පුද්ගලයා හොයාගෙන යා. එයා ඉන්නවා කියලා කියන්නේ ජීවිතුන් අතර නොවේ.
ජේසුස් කිස්තුස් වහන්සේ නබිනායකතුමා මේ කට්ටියත් ලෝකේ ඉන්න බොහෝ දෙනෙකුට ආශ්චර්යමත් පුද්ගල වෙනු දකින්න තියෙනවා නේ ෂෝක් දකින්න තියෙන ඉතින් නිශ්චල ප්‍රතිමා වලින් පමණක් නිශ්චල ප්‍රතිමා වලින් දකින්න පුළුවන් හැකියාව තිබුණට අපිට ඒ කරුණාව හිසා තගා ගන්න ළඟට ගිහිල්ලා දෙපා කඳුළු වලින් දෝවන්න අප වෙනුවෙන් මේ තරම් කැපකිරීම කරලා ඔබ වහන්සේලා පිට වුණාය කියලා පිටුණායි කියලා එහෙම කියන්නත් දෙරි වෙනු තේතෙන්ට එතෙන්ට සහභාගී වෙන වෙලාවේ සමහරක් කට්ටින වැඳුම් පිදුම් ලැබුණ වෙනු තථාගතයන් වහන්සේට නම් වැඳුම් පිදුම් ලැබුණ වෙනු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට නම් එහෙම වැඳුම් පිදුමක් ලැබුන් නැති වෙයි බොහොම හතුරුකන් වටා පිටාවෙන් නිර්මාණය වෙමින් වෙමින් ආව එයා ඇවිල්ලා තිබුණේ ගිවිසුමක් වෙනස් කරන්න වෙයි ඒ කියන්නේ ආශ්චර්යමත් පුද්ගලෙක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදිච්ච සම්ප්‍රදාය තුලත් ඉඳලා තියෙන. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ඒ මෝසස් වෙන. මෝසස් ආශ්චර්යමත් පුද්ගලෙක්. ආශ්චර්ය කියලා කියන්නේ බලයෙන්, ප්‍රාතිහාරයෙන්, අදිෂ්ඨානයෙන්, වීරියෙන්, ශක්තියෙන්, යෂ්ටියෙන් සියල්ල වැඩ කරපු කෙනෙක් වෙනවා. යෂ්ටියක. අර ඒ හරියට සීව වගේ. මෝසස් කියලා කියන්නේ ශිව වගේ යෂ්ටියෙන් වැඩ කරා කියලා කියන. දස වසංගතේ ඊජිප්තුව පුරා විහිදවල දැම්ම කියලා කියන. ඒකත් සිද්ධ වෙලා තියෙන්නේ මේ මම මේ කතා කරන භූමිය පිළිපෙන. ඒ ආශ්චර්යමත් පුද්ගලයා ඉඳලා තියෙන්නේත් මේ භූමිය ඇතුළේ නෝ ඒ වගේම එයාම තමයි මේ භූමිය වැලි වලින් මහල දාලා ගිහිල්ලා තියෙන්නේ කියලාත් ඒකත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ තැන් තැන් වල උපදිච්ච ආශ්චර්යමත් පුද්ගලයෝ අපි ලෝව පහළ වෙන වෙලාවට නැහැ කියලා කියන. අපි දැන් මොකද්ද කළ යුත්තේ කියලා ආශ්චර්යමත් පුද්ගලයෝ අවසන් වෙච්ච තැන තිබුණේ මොකද්ද කියලා හොයාගෙන ආ යුතු වෙනවා දැන් ජේසු වෙන්න නම් කාටවත් බැරි වෙනව මේ ලෝකේ නැවත ජේසු කෙනෙක් වෙන්න නම් කිසි කෙනෙකුට බැරි වෙනව අර වගේ දුක් විඳලා කවුද යන්නේ කියලා හොරු ගෙනියන වෙලාවට ඔක්කොටම හොරණ මදීල පිටක් කරන වෙන නමුත් දේව පුත්‍රය වෙන මරණ මංචකයට සහභාගී වෙන්නේ හොරෙක් ආකාරයට කසපාර වර්ග දහස්ක තමන් එන ගහන කුරුසේ තමන් රැගෙන යා යුතු නොකල්වාරි කන්දට එතන එක්කෙනෙක් විතරක් හිටෙව්වේ නැති වෙන එන ගහලා හැම හොරෙක්ම ගෙනහිල්ලා එතන තියලා එන ගැහුවා හැම හතුරෙක් හොරෙක්ම ගෙනහිල්ලා එතන තියලා එන ගැහුවා ඇත්තටම ජීසස් කියලා කියන්නේ හොරෙක් නොවන හතුරෙක් වෙන සමාජයට හතුරෙක් වෙන ඒකින්ද ඔහුත් එක්ක මහා තරහකාරයෝ විශාල ප්‍රමාණයක් නිර්මාණය වුණා මුනිවරෙක් තමයි හරිෂෝක් නමුත් මොහුත් එක්ක නිර්මාණය වෙන රැල්ල සමාජයට කියන ඇත්ත මේව දිහා බලාගෙන ඉන්නකොට කට්ටියන්ට යටින් හිතෙන්නේ මූ ඝාතනය කරේ නැත්තම් අපේ අර නිකන් ඒක ඔය ඉස්සර JVP එකට බය මිනිස්සු ඉන්නේ ඒ වගේ වෙන දැන් JVP එකෙන් කියනවා අපිට මේ ඔහෙලගේ ඉඩම් එපා කියලා අපිට මේ ඔහෙලගේ මොකක්වත් එපා කියලා කියන ඔහෙල වගා කරන්න කියලා කියනවා අපි ඇවිල්ලා වගා කරන්නේ පාලන පක්ෂ 225 ඇවිල්ලා වගා කරන්නේ ඔහෙල වගා කරපු විදිහට වගා කරන්න කියලා කියන ඔහෙල ඉඩම් ඔහෙල තියාගන්න කියලා අපි කියන්නේ මේකේ නැවුම් නීතියක් නිර්මාණය කරගෙන ජනතා විත්ති පෙරමුණ කියන්නේ දැන් ඒක වෙයි. නමුත් හිතාගෙන ඉන්න කට්ටිය දිනක ජනතා විත්ති පෙරමුණ ආවොත් අනේ ඒ IMF එකෙන් ණයට ගතපු ඒ වයින් අපි ගොඩනගාගෙන තියෙන දේවල් මුං ගණීවි කියලා වෙයි. ඌව ගන්නෙ නැති වෙයි. ඌව ගන්න නැති රෝව ණය වෙයි. වා මිනිස්සු මහන්සි වෙච්ච වෙයි. නමුත් මතක තියාගන්න කියලා කියන්නේ දැන් නම් ඉතින් කට්ටිය හූරගෙන කනු එක ධනපතිය කියලා නැති වෙනවා විදායක ශ්‍රේණියේ කියලා නැති වෙනවා ඉහළ තලයේ ඉඳලා පහළටම
පාලක පක්ෂය මංකොල්ලකන් මංකොල්ලකන් මේ තමන්ගේ බේරුමට ගැලවුමට තමන්ගේ වැරදි වහ ගන්න ජනතාව හූරගෙනකන් තමන්ගේ වැරදි වහ ගන්න තමන්ගේ රස්සාව එක දිගට කරගෙන යන්න මරණ තෙක් දේශපාලනයේ තුල සිටින් ජනතාවයත් පෙරමුණට එන්න දෙන්න හොඳ නැහැ කියලා කට්ටියක් කියන ආන්නේ වගේ ජේසුටත් නැගිටින්න දෙන්න හොඳ නැහැ කියලා එදා කට්ටිය කිව්වා මේ වගේ මිනිහෙකුට නැගිටින්න දෙන්න හොඳ නැහැ නැගිට්ටොත් එහෙම අපේ පාලනය ඉවරයි දේව පුත්‍රයගේ විතරයි මිනිස්සු එහෙම වෙන්න දෙන්න හොඳ නැහැ කියලා කසපාරවල් ගහලා හොරෙක් කරලා එන ගහලා පිටක් කරාද අන්න ආශ්චර්යමත් පුද්ගලයා අවසන් වෙච්ච තැන එතනයි ආශ්චර්යමත් පුද්ගලයා අවසන් වෙච්ච තැන මේ ලෝකේ නැති වෙන්නේ නැති වෙන ආශ්චර්යමත් පුද්ගලයා නැතුව තිය කියලා කියනවා ආශ්චර්යමත් පුද්ගලයා අවසන් වෙන තැන මේ ලෝකේ නැති වෙන්නේ නැති වෙන තථාගතයන් වහන්සේ අවසන් වෙච්ච තැන තාම තියෙන රහතන් වහන්සේලා අවසන් වෙච්ච තැන ඒක තියෙන ඒක මොකද්ද ඒකේ තියෙන්නේ ඒකේ තියෙන්නේ පරිනිර්වාණය කියලා එකක් අන්න අවසන් වෙච්ච තැන ඒක තියෙනවා කියලා කියන්නේ කොහේද අහගෙන ඉන්න වෙලාවට නෑ පේන වෙලාවට නෑ හුස්ම නතර වෙච්ච වෙලාවට ඒකත් පොඩ්ඩක් එහාට යන්න හුස්ම නතර වෙච්ච වෙලාවට පොඩ්ඩක් එහාට යන්න කවුරුරේ ඇස් දෙක පියනකන් ඉන්නෝ මොකද හුස්ම නතර වුණාන් පස්සේ ඇස් දෙක ඇරෙන ස්වභාවයෙන්ම අරවල දා හීනෙන් මැරෙන්නේ නෑනේ හීනෙන් මැරෙන එකෙක් නම් එහෙනින් දෙන් ඌ ගියා වෙනෝ ගෑස් දෙක වහන දෙයක් තියෙන මෙහෙ කවුරු හරි සූර්යාලෝකයේ තුල මරණයටපත් වෙනෝ නම් ඕනම සත්වෙකුගේ ගෑස් ඇරෙන සමහරක් රහතන් වහන්සේලා ඇස් දෙක පියාගෙනම පරිනිර්වාණ ධාතුවට යත් ඇස් දෙක පියාගෙන මේ පරිනිර්වාණ ධාතුව. ඒක තියෙන ලෝකයේ තුල. තථාගතයන් වහන්සේ උන පරිනිර්වාණය දැකලා නැගිටලා තියෙන. ඒ කියන්නේ ගෞතම සී සිද්ධාර්ථයන් ආශ්චර්යමත් පුද්ගලයා කවුද කියලා බැලුවම පස්සේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. අපමහා බෝසතාණන් වහන්සේ ආශ්චර්යමත් පුද්ගලයා බැලිය යුතුය. ඒකේ නිවන ගැන සඳහනක් වෙලා තියෙන බුදුන් වෙනමෙන්. කාශ්‍යප බුදුහාමුදුරුවෝගේ තේරවාදී ත්‍රිපිටකයේ තියෙන නිවන ගැන සඳහන් වෙලා තියෙන. නමුත් බුදුන් ඉන්නේ වෙනම. ගෞතම සී සිද්ධාර්ථයන්ට තේරෙන එක දෙයක් තියෙනවා. සියලු රහතන් වහන්සේලද බුදුවරුද මේ මොහොතේ ඉන්නේ. මේ මොහොතේ ඉන්නේ පරිනිර්වාණය කියලා තැනක වෙයි. පරිනිර්වාණය කියලා තැනක. බුදුන් හම්බ වෙන්නේ ආයුතුන ආශ්චර්යමත් පුද්ගලයෝ ඉන්නේ ඒකෙ. ජේසුන් හම්බ වෙන්න බැරි වෙනව එන ගහගෙන යන කෙලවරේ එයා ඉන්නවා කියලා කියනවා මග දිගේ තියෙන්නේ අධික වේදනාවෙන්. ඊට මීට වැඩිය හොඳයි තමන් සොයාගෙන ආයුතු වෙන්නේ බෞද්ධයෙක් නම්. පරිනිර්වාණ ධාතු වෙනවා. අන්න ඒකේ බුදුවරු ඉන්න. බුදුන් අවසන් කරපු තැන හොයාගෙන යන පුතෙක් වෙනවනම් දුවෙක් වෙනවනම් ඔව් අනාගතේට පහළ වෙන දරුවන්ට ආශ්චර්යමත් දූතිකාවක් හෝ කුල පුත්‍රයෙක් වෙන්න ඉඩ තියෙන. මොකද්ද හොයාගෙන යන්න ඕන කියලා කියන්නේ? ආශ්චර්යම පුද්ගලයන්ගේ කෙලවර තිබිච්ච සිද්ධාන්තෙ වෙන. වෙන මොකක්වත් හොයන්න ඕනේ නැති වෙන. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කෙලවර තකාට හරියන්න පුළුවන් නම් ජේසු වෙලා එන්න පුළුවන් එන්න බෑනේ කොහොමද ජේසු ආවේ නැහැ නේද? ජේසු නැවත අර සාමාන්‍ය විදියට ආවේ නැහැ කියලා කියනවා මලවුන්ගෙන් නැගිට්ට කියලා කියනවා. ඒකට නැගිටපු කෙනෙක් තවත් නැති වෙන. මලවුන්ගෙන් නැකිට්ටා කියන තැනින් නැකිට්ටා ආපහු මෙහෙට ආවේ නැති වෙයි. නමුත් යමෙක් පරිනිර්වාණ ධාතුව
ගියපු බුදුන් වහන්සේ රහතන් වහන්සේලා තමයි හම්බෙන්නේ රහතන් වහන්සේලා විතරයි රහතන් වහන්සේලා තමයි පරිනිර්වාණයට ගියා කියලා කියන්නේ ඊට කලින් ආශ්චර්යමත් වෙලා ඉඳලා තමයි මේ කට්ටිය ඉඳලා තියෙන්නේ පරිනිර්වාණ ගත වෙන සියලු දෙනාම රහත් වෙලයි කියනෝනේ පරිනිර්වාණයට ඒ කියන්නේ රහත් වෙනවා කියලා කියන ජරාමර වෙනවා කියන එකනේ අමරණීයත්වයට පත් වෙනවා කියන එක රහත් වෙනවා කියලා කියන්නේ ඒක අවසානයේනේ තවත් අමරණීයත්වයක් තියෙනවා කියලා කියන්නේ ඒකටනේ පරිනිර්වාණය කියලා කියන්නේ ඔන්න ඔය පරිනිර්වාණය කියන වචනේ විතරක් ඉතුරු වෙලා තියෙනවා ආශ්චර්යමත් රහතන් වහන්සේලවක්ක බුදුරුවක්වත් අපිට දකින්න නැති වෙන්නේ අපි බෞද්ධයෝ නිසා අපි දැන් මොකද්ද කළ යුතු වෙන්නේ කියලා රහත් වෙන්න යන මේ බ කරන්න බැරි වෙයි රහතුන් අවසන් වෙච්ච තැනට යන්න කාට හරි පුළුවන් නම් රහතුන් අවසන් වෙච්ච තැනට කාට හරි යන්න පුළුවන් නම් ගිහිල්ලා කියන්න ඕන මේ මං එතෙට ගියා කියලා කවුරුවත් එහෙම රහතන් වහන්සේට කියලා නැති වෙයි ඒක හින්දා රහතන් වහන්සේලාගේත් ආශ්චර්යමත් පුද්ගලය වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාගේ පරිනිර්වාණය දැකලා නැගිටපු කෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරක් පරිනිර්වාණය දැකලා නැගිට්ටවෙ අනිත් සියලු දෙනාට පරිනිර්වාණයෙන් අවසන් වෙන්න සිද්ධ වුණා යමෙකුට ආශ්චර්යමත් වෙන්න හිතෙනවනම් මාවත කිව්ව වෙනවා ඒ වගේම ඔබ ආශ්චර්යමත් පුද්ගලයෙක් හොයන වෙලාවට ඔහු මේ ලෝකේ නැතුව ඇති කියලා කියනවා නමුත් අනාගතයේදී පහළ වේවි කියලා කියනවා ඒ සමහර විට ඔබ වෙන්න ඉඩ තියෙන ඔබ තෝරගත යුතු වෙන්නේ ආශ්චර්යමත් පුද්ගලයෙක් වෙන්න නම් ආශ්චර්යමත් පුද්ගලයෝ අවසන් කරපු තැන යෑම වෙන ගිහිල්ලා නැගිටලා කීම වෙන නැගිටලා කියන්නෝ රහතන් වහන්සේලාගේ පරිනිර්වාණය මං හොයාගත්තා කියලා එහෙමයි කියන්නේ තථාගතෝන් කියන්නේ මේක රහතන් වහන්සේලාගේ පරිනිර්වාණය මං හොයාගත්තා රහතන් වහන්සේලා අවසන් වෙන තැන මං හොයාගත්තා ඒ වගේම ඒ අවසානයට යන්න කලින් අජරාමර දොරටුවද මං හොයාගත්තා ධර්ම මුද්‍රාවද මං හොයාගත්තා සතරහතිපට්ඨානය කියලා කියන්නේ මේ 180 වගේ ධර්ම මුද්‍රාවක් කියලා අර හතරට කඩලා දීපු නිසා හතරට කඩලා දුන්නේ වෙන මොකටක්වත් නෙවෙයි රෙකෝඩින් නැහැනේ හතරට කඩලා දුන්නාන් පස්සේ ප්‍රඥාවන්තයෝ විතරක් මේක අරගෙන යන බව දන්නේ හතරට කඩලා බොහොම කරුණාවේ ඒ කියන්නේ බුදුන්ගේ විශ්ව දොරටුව හතරට කඩන අවලෝකීතේශර දොරටුව තථාගතයන් වහන්සේ හතරට කඩන සතර සතිපට්ඨානය කියලා හිතට කයට වේදනාවට ධම්මානුවට ධම්මානුව ඒක නිවන් දකින්න වෙලාවට තියෙන එකක් වෙනවා ධම්මානුපස්සනාව ට්‍රයි කරන්න පුළුවන් ඒ වුණාට දෙන්නේ නැති ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාවට ට්‍රයි කරන්න දෙනවා වේදනානුපස්සනාවට ට්‍රයි කරන්න දෙනවා කයනුපස්සනාවට ට්‍රයි කරන්න දෙනවා සතර ඉරියව්වට ට්‍රයි කරන හැම දෙයකටම ට්‍රයි කරන්න දෙනවා අර ධම්ම කියන තැනට එන්න දෙන්නේ නැතිනවා ධම්ම කියන තැනට ආපු ගමම තියෙන්නේ සෝතාපන්න ඵලයේ මහත් ඵලයේ තියෙන ධම්ම කියන තැනට ආපු ගමන ඒක විපස්සනා නාමයක් පමණක් වෙන ධම්මානුපස්සනාව අනිත් ඒවා ප්‍රායෝගිකව වැඩිමිට හැකියාව තියෙන යමෙකුට ආශ්චර්යමත් පුද්ගලයෙක් වෙන්න අවශ්‍ය නම් පෙර ආශ්චර්යමත් පුද්ගලයෝ අවසන් කරපු තැනට තමන් මෙහි ඉඳන් යා යුතු වෙනවා. තමන් මෙලව පහළ වෙලා ආශ්චර්යමත් පුද්ගලයෙක් හොයනවා නම් ඒ ආශ්චර්යමත් පුද්ගලයා තමන් හොයනගෙන දැන් නැතුව ඇති කියලා.